මම අනුහස් මිහිකත් අනුහස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ අධ්‍යාපනය සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අදම කතා කරන්න හදන්නේ හය ශ්‍රේණිය විද්‍යාව තුන්වැනි පාඩම වන ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කීපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව එය සඳහා යමු. පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජන අතරින් ජලයට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. ජලය ගංගා ඇළදොළ ලිම් පොකුණු ආදියෙන් ලැබෙනවා. ඒවා පවතින්නේ ද්‍රව අවස්ථාවේ ජලය ලෙස. ජලය සීතල කල විට ඝන අවස්ථාවට පත්වෙනවා. ජලය රත් කිරීමේදී ද්‍රව බවට පත්වන අතර තවදුරටත් රත් කිරීමේදී ද්‍රව ජලය ජල වාෂ්ප බවට පත්වෙනවා. මේ අනුව ජලය අයිස් ද්‍රව ජලය හා ජල වාෂ්ප ලෙස පවතිනවා. ඒ නිසාම ජල ඝන ද්‍රව වායු යන අවස්ථා තුනෙහිම පවතින බව කිව හැකිය. අයිස් ඝන ලෙසත් ද්‍රව ජලය ද්‍රව ලෙසත් ජල වාෂ්ප වායු ලෙසත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අයිස් හිම ග්ලැසියර් අපිට ඝන අවස්ථාවේ ජලය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. සාගර ලිං ඇළදොළ ගංගා වැව් පොකුණු අපිට ද්‍රව අවස්ථාවේ පවතින ජලය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ජල වාෂ්ප හිමාලය කියන්නේ වායු අවස්ථාවේ පවතින ජලයට හොඳම උදාහරණ දෙකක්. වායු ගෝලය තුල ජලය පවතින්නේ වායු වශයෙන්. වායු ගෝලයේ ජල වාෂ්ප පවතිනවාදයි පරීක්ෂා කිරීම සඳහා සාර පරීක්ෂණයක් සිදු කළ හැක. වීදුරුවක් අයිස් කඩ කිහිපයක් ජලය හා කාඩ්බෝඩ් කැබැල්ලක්ගෙන වීදුරුවට අඩක් පමණ වනසේ ජලය දමන්න. ස්වල්ප වේලාවකට පසු බාහිර පෘෂ්ඨය නිරීක්ෂණය කරන්න. අනතුරුව එම ජල වීදුරුවට අයිස් කඩ කිහිපයක් එකතු කරන්න. කාඩ්බෝඩ් කැබැල්ලකින් වස මද වේලාවකට පසු පිටත පෘෂ්ඨය නිරීක්ෂණය කරන්න. එහිදී වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ගණී භවනයේ වී වීදුරුවේ පිටත පෘෂ්ඨය මත තැන්පත් වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. මේ අනුව නිගමනය කළ හැකි වන්නේ වායු ගෝලයේ ජල වාෂ්ප පවතින බවයි. තව වහින විට වාහනේ ඇතුල් පැත්තේ අර ජල වාෂ්ප වැදෙනවා නේද? ඇයි අර ඔයාලා ඇඟිල්ලෙන් චිත්‍ර අදින්නේ? ඒ තමයි පරිසරයේ තියෙන ජල වාෂ්ප. වහින විට ගෙදර ජනේල වල ඇතුල් පැත්තෙත් ඒ විදිහ ජල වාෂ්ප තියෙනවා නේද? ඒ විතරක් නෙවෙයි අයිස් වතුර බෝතල් වල පිටපැත්තේ ජල වාෂ්ප තියෙනවා. ඒ තමයි පරිසරයේ තියෙන ජල වාෂ්ප. ජලයේ පවතින විවිධ ආකාර. වර්ෂාවකදී පොළොවට පතිත වන ජල බිඳු පොළොව මත ගලා යන ආකාරයත්, පොළොවට උරා ගන්නා ආකාරයත්, කුහර තුල එක්වන ආකාරයත් දැකිය හැකිය. මෙහිදී පොළොව මතු පිටට වැටෙන ජලයේ හැසිරීම නිරීක්ෂණය කිරීම සිදු කළ හැකිය. මෙම රූප රාමුවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වර්ෂාවෙන් පොළොවට පතිත වන ජලය ඔස් බිම් වලින් පහත් බිම් වලට ගලා යන ආකාරය. හරි ආල්වනේ. දැන් අපි බලමු අපේ පොතේ තියෙන 6 වෙනි පරීක්ෂණය. අපිට මේ පරීක්ෂණය සඳහා වීදුරුවලින් තනයි ටැංකියක් මැටි වැලි ගල් බොරුළු වැනි පස්වල අඩංගු සංගඩ කිහිපයක් අවශ්‍ය වෙනවා. පසුව ඔයාලා ගත්ත පස් සංගඩ කිහිපය වීදුරුව ටැංකිය තුළට මේ රූපයේ දක්වන ආකාරයට අතුරා ගන්න. භාජනයක් සිදුරු කරලා ඒ මත ජලය දමා පස් මතට වැටීමට සලස්වන්න. වැස්ස ආකාරයෙන් සිදුවන නිසා මෙය වර්ෂණය නම් වේ. පසුව ජලය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරන්න. පොළොවට පතිත වන ජලය පසේ සංඝටක හරහා පහළට ගමන් කරනවා. වැලි බොරළු ගල් අතර රැඳී තියෙනවා. ඒ ජලය හඳුන්වන්නේ භූගත ජලය කියලා. පසේ මතුපිට රැඳී ඇති ජලය හඳුන්වන්නේ මතුපිට ජලය කියලා. මේ අනුව ජලය පවතින ආකාරය ලෙස වර්ෂණය මතුපිට ජලය භූගත ජලය කියලා කොටස් තුනක් තියෙනවා.
වර්ෂණයට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් හිම කැටවැස්ස හිම වර්ෂාව අයිස් කැටවැස්ස මේ රූපය දැක්වෙන්නේ ලංකාවේ බිබිල ප්‍රදේශයට පතිත වුණ අයිස් කැටවැස්සක් තව සාගර ඇලදොල වැව් පොකුණු ගංගා අපිට මතුපිට ජලයේ විදියට හඳුන්වා දෙන්න පුළුවන් ලින් සහ උල්පත් කියන්නේ භූගත ජලයට උදාහරණ ලවණතාවයේ අණුව ජලයේ වර්ග කිරීම මුහුදු ජලය ලුණු රසයෙන් යුක්ත වන අතර ඒවා ලුණු රස වීමට හේතුව විවිධ ද්‍රව්‍ය ජලයේ දිය වී තිබෙන නිසා මුහුද ජලයේ විවිධ ද්‍රව්‍ය රසක් දිය වී තිබීම ඒ විශේෂ ගුණයකි මුහුදු ජලය ලුණු රස වීමට හේතුව වන්නේ එහි සෝඩියම් ක්ලෝරයිඩ් නම් ලවණයේ දිය වී තිබීමයි දියවී ඇති ලවණ ප්‍රමාණය එම ජලයේ ලවණතාව ලෙස හඳුන්වන අතර ලවණතාව පදනම් කරගෙන ජලය මිරිදිය කිවුල්දිය හා කරදිය යනුවෙන් වර්ග තුනකට බෙදා තියෙනවා ලිං ඇලදොල දිය ඇලි ගංගා පොකුණු මිරිදිය ලෙස හඳුන්වන්නේ මේවායේ දියවී ඇති ලවණ ප්‍රමාණය ඉතා ස්වල්පයක් වන බැවින් දියවී ඇති ලවණ ප්‍රමාණය අධික වීම නිසා කරදිය ලෙසට මුහුදු හා සාගර ජලය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. කලපුවල ඇති ජලය කිවුල්දිය ලෙස හඳුන්වන්නේ මේවායේ දියවී තියෙන ලවණ ප්‍රමාණය කරදිය තරම් නොතිබුණද මිරිදියට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන නිසායි. ජලයේ වැදගත් වන ආකාරය මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම ජීවිතයේ පැවැත්ම සඳහා මෙන්ම බොහෝ මිනිස් ක්‍රියාකාරකම් සඳහාද ජලය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ විදිහට ගත්තොත් උදෑසන සිට රාත්‍රී නිින්දට යන තෙක්ම අපි විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය භාවිත කරනවා. කෘෂි කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා ජල ක්‍රීඩා සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස විනෝදාස්වාදය සඳහා ගෘහස්ථ කටයුතු සඳහා සනීප ආරක්ෂක කටයුතු සඳහා අපි ජලය භාවිත කරනවා ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත්කම අධික ලෙස පාචනය වැළඳුනහොත් ශරීරයෙන් ජලය ඉවත්වන අතර ශරීරයේ විජලනය වීමෙන් රෝගියා මරණයට උවද පත්විය හැකිය ශාකයක් ජලයෙන් නොමැති වීමෙන් මැලවී යන අතර දිගින් දිගටම ජල නොලැබී ගියොත් ශාකය මියයයි. මේ අනුව ජීවීන්ට සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා ජලය මූලික සාධකයක් බවට පෙනී යයි. ජලය ජීවයේ පැවැත්මට දායක වන ආකාර කිහිපයක් දක්වන්න. ජීවි දේහවල පෝෂක පරිවාහනය සඳහා ශාකවල ඛනිජ ලවණ උරා ගැනීම සඳහා ශාක සුජුව තබා ගැනීම සඳහා ශාක තුල ආහාර නිපදවීම සඳහා ජීවි දේහ සිසිල්ව තැබීම සඳහා ජල ජීවීන්ට ජීවත්වීමේ මාධ්‍යයක් වශයෙන් සතුන්ගේ ආහාර ජීර්ණය සඳහා බහිශ්‍රාවී මාධ්‍යයන් වශයෙන් ජලය සීමිත සම්පතකි. ස්වභාවයෙන් අපට දායාද කළ ප්‍රයෝජනයන් බොහෝ දෑ තිබේ. ඒවා හඳුන්වන්නේ ස්වභාවික සම්පත් වශයෙන්ි. ඒ අතර ජලයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ජලය යනු අතිශයින්ම සීමිත ස්වභාවික සම්පතකි. එයට හේතුව වන්නේ ජල ප්‍රබව බොහෝමයක් සෘජුවම් පරිභෝජනය කළ නොහැකි ආකාරයෙන් පැවතීමත් පෘථිවි පෘෂ්ඨයෙන් 70%කටත් වඩා ජලයෙන් වැසී ඇති නමුත් ඉන් පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ 0.01% වගේ සුළු ප්‍රමාණයක් පමණි. ජල දූෂණය විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා දුගඳ හමන වර්ණය වෙනස් වී පරිභෝජනයේ නුසුදුසු මට්ටමට ජලයට දූෂක එකතු වීම ජල දූෂණයයි. ඒ ආකාරයෙන් සීමිත සම්පතක් වන ජලය මිනිසා නොදැනුවත්කම හා අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් දූෂණය වෙමින් පවතී. ජල දූෂණය වන ආකාරය කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය ජලාශවලට එකතු වීමෙන් පොලිතින් හා ප්ලාස්ටික් වැනි දේ ජලාශවලට එකතු වීමෙන්
කර්මාන්ත ශාලා වලින් බහැර කරන රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ජලාශ වලට මුදා හැරීමෙන් නාගරික කලි කසල හා අපවිත්‍ර ජලය ගංගා ඇළදොළ වලට බහැර කිරීමෙන් ඊට අමතරව ජලාශ වල විවිධ ද්‍රව්‍ය සේදීමෙන් හා නැමෙන් භූගත ජලය පානීය ජලය ලෙස බහුලව භාවිත කිරීම හේතුවෙන් මෙම අහිතකර ද්‍රව්‍ය ජලය හරහා ශරීරගත වේ එය වකුගඩු රෝග පිළිකා ආදී දරුණු රෝග රසකට හේතු විය හැකිය මතුපිට ජලය දූෂණය වීම භූගත ජලය දූෂණය වීමටද හේතු වන අතර මතුපිට ජලයටද එකතු වන විෂ රසායනික ද්‍රව්‍ය භූගත ජලයටද එකතු වේ එම නිසා ජල දූෂණය අවම කිරීමට කඩිනම් පිළියම් නොගත හොත් පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය වන 0.01 තරම් ප්‍රමාණයද අපිට අහිමි වී යනු ඇත. හරි යාළුවනේ අපි 6 ශ්‍රේණියේ විද්‍යාව 3 වෙනි පාඩම සාකච්ඡා කරලා අවසන්. මං හිතනවා මොකක් හරි දෙයක් ඔයාලට මේ පාඩමේ ගන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.